අයිබුවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද පෙන්වන්න යන්නේ සාම්ප්‍රදායික කිරි කැපීම වගේම එම ලබා ගන්නා කිරි වලින් රබර් ෂීට් නිෂ්පාදනය වෙන ආකාරය. පෙරදින වර්ෂාව නොමැතිනම් පසුදින උදෑසන කාලයේදී ගැහැණුන් හා පිරිමින් දෙපාර්ශවයම විසින් මෙම කිරි කැපීම සිද්ධ කරනවා. මෙම කාර්ය සඳහාම සැකසූ විශේෂිත කිරි පිහියකින් අංශක 45ක පමණ ආනතව පෙර යොදා තිබූ කැපුමට තවදුරටත් මේ කැපීම සිද්ධ කරනු ලබනවා. ඒ කැපුම හරහා බේරි එන රබර් කිරි ගසට සවි කර තිබෙන ලෝහමය පීල්ලකින් පහළට බේරෙන අතර ඒ කිරි එකතු කිරීම සඳහා පොල් කටු හෝ ප්ලාස්ටික් බඳුනක් භාවිත කරනවා. සාමාන්‍යයෙන් සරු ගසකින් රබර් කිරි බේරීම සඳහා පැයක පමණ කාලයක් ගත වෙනවා. පැයක පමණ කාලයකින් පසුව රබර් කිරි භාජනයකට එකතු කරගනු ලබනවා. එය ව්‍යවහාරයේ කිරි අකුලනවා කියලා තමයි කියන්නේ. මේ ආකාරයෙන් රබර් කිරි භාජනයෙන් ඉවත් කරගත් පසු භාජනය තවදුරටත් ඉතිරි වී වියලෙන රබර් කිරි ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලබනවා. අකුලාගත් රබර් කිරි පෙනේරයකින් විවිධ ස්ථානවල පෙරීම ආකාර දෙකකින් සිද්ධ කරනවා. එක් ආකාරයකින් රබර් කිරි තැටිවලටම පෙරාවෙන් කරනවා. තවත් ආකාරයකින් මෙම රබර් කිරි භාජනයකින් තවත් භාජනයකට පෙරා වෙන් කර ගැනීම සිද්ධ කරනවා. මේ කිරීමේ ප්‍රධාන අරමුණ තමයි බාහිරින් එකතු වූ කුණු ඒ වගේම රොඩු ඉවත් කිරීම. එන්පසුව කිරි තැටියකට රබර් කිරි ලීටර් 1හමාරත් 2හමාරත් අතර ප්‍රමාණයක් වත් කරගනු ලබන අතර එයට 1:1 අනුපාතය ඔස්සේ
වතුර එම කිරි තැටි වලටම එකතු කර ගන්න ලබනවා. ඉන්පසු බර අණුව 1% සාන්ද්‍රණය සහිතව ෆෝමික් අම්ලය රබර් කිරි තියෙන තැටි වලට දැමීම සිද්ධ කරනවා. මේකේ අරමුණ තමයි රබර් කිරි මිශ්‍රණය ආම්ලික කිරීම මගින් ද්‍රව කිරි ඝන බවට පත් කිරීම. මෙසේ ෆෝමික් ඇසිඩ් එහෙමත් නැත්නම් ෆෝමික් අම්ලය කිරි තැටිය පුරා විසිරුවා හැරීමට කිරි කලවම් කිරීම මගින් සිද්ධ කරනු ලබනවා. කිරි කවලම් කිරීමෙන් පසුව මේ ආකාරයට මෙම මිශ්‍රණයේ එකතු වූ පෙන සහිත ඝන කොටස් ඉවත් කිරීම සිද්ධ කරනවා. ඉන්පසු පැයක පමණ කාලයක් රබර් කිරි ඝන වීමට නිසලව තිබීම සිද්ධ කරනවා. ඉතින් රබර් කිරි ඝනවන අතරතුර මම ඔබට පෙන්වන්නම් අපේ ඊළඟ පියවරයන් සඳහා අපිට අවශ්‍ය වෙන යන්ත්‍ර දිත්‍යයත්. මේ ඔබ දකින යන්ත්‍රය දියරෝල ලෙස හඳුන්වනවා. මේ ප්‍රධාන අරමුණ තමයි රබර් කිරි තැටිය අබරා තුනී කර ගැනීම, එවැගේම එහි ජලය ඉවත් කර ගැනීම. මේ ඔබ දකින ඩයමන්ඩ් රෝල භාවිතා කරන්නේ දිය රෝලෙහි අඹරාගත් කිරි තැටියෙහි ජලය තව දුරටත් ඉවත් කර ගැනීම සඳහායි. අවසානයේ බොහොම ලස්සන රටාවක් සහිත රබර් ෂීට් එකක් ලබා ගැනීම මෙහි අරමුණ බවට පත් වෙනවා. අපි දැන් මේ යන්නේ ඝනවන්නට තිබූ රබර් කිරි කැටි වලට මොකද වෙන්නේ කියලා බලන්න. මේ ඔබ දකින්නේ ඝන වූ රබර් කිරි කැටි එකිනෙක වෙන් කර හඳුනා ගැනීම සඳහා මතු පිට සලකුණු දමන ආකාරය. ඉන්පසුව අපි පෙර සඳහන් කළ ආකාරයටම පිළිවෙලින් රබර් කිරි කැටි දිය රෝල යන්ත්‍රයට දමා මිලිමීටර 3.2ක් තුනී රබර් ෂීට් ලබාගෙන දෙවනුව ඩයමන්ඩ් රෝල යන්ත්‍රයට දමා තව දුරටත් මෙම රබර් ෂීට් තුනී කරගනු ලබනවා. ඒ වගේම මෙහි සුවිශේෂී කරුණ නම් මේ යන්ත්‍ර දෙකම සාම්ප්‍රදායිකව දෑතින් මෙහෙයවන යන්ත්‍ර වීමයි. රබර් ෂීට් දුම් ගැසීම සඳහා දුම්ගේ ස්තර ලෙස අසුරණ ආකාරයයි මේ ඔබ දකින්නේ.
සෙල්සියස් අංශක 45ත් 55ත් අතර උෂ්ණත්වයක් යටතේ මෙහිදී ගින්නක් මගින් දිනක පමණ කාලයක් දුම් ගැසීම සිද්ධ කරනවා. අවසානයේ මේ ඔබ දකින ආකාරයට වියළුණු රබර් ෂීට් අපට ලැබෙන අතර ඒවා විකිණීමට ඒ වගේම අපනයනය කිරීමට සුදුසු මට්ටමේ පවතිනවා. ඉතින් කලින් සඳහන් කළ ආකාරයටම රබර් නිෂ්පාදනයේ සියලුම පියවරයන් ඉතාම පැහැදිලිව ඒ වගේම සමීපව නිරීක්ෂණය කිරීමට රත්නපුර මිස්ටර් වියු පොයින්ට් එකෝ රිසෝට් ඇන්ඩ් කැම්පින් සයිට් හේදී ඔබට දැන් හැකියාව තිබෙනවා. මෙහි රිසෝට් එක සම්බන්ධ කරගත හැකි සියලුම ක්‍රම අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. එහෙනම් මෙවැනි වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපේ Health and Lifestyle with 3 Boys YouTube channel එක subscribe කරන්නත්, bell icon එක click කරන්නත් මතක් කරන ගමන්ම ඒත් එකම අපේ Facebook, Twitter, Instagram pages follow කරන්නත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි එහෙනම් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.